මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වැරදි හතක් සඳහා වන අවම දඩමුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට 2016 අයවැයේදී යෝජනා කෙරුණා. නමුත් ප්‍රවාහන අංශවලින් එල්ල වූ විරෝධතා මත එය ක්‍රියාත්මක වූයේ නැහැ. පසුව මෙම සංශෝධන සම්බන්ධයෙන් සවා බැලීමට ජනාධිපතිවරයා කමිටුවක් පත් කළ අතර එහි නිර්දේශ ඇතුළත් නව දඩමුදල් වැඩි කිරීම සඳහා වන යෝජනාවට පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමැති හිමුණා. ඒ අනුව මාර්ග නීති උල්ලංඝනය කිරීමේ වැරදි පහක් සඳහා වන අවම දඩමුදල රුපියල් 25,000 දක්වා ඉහළ නැංවෙනු ඇති. එම වැරදි වන්නේ වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රියදාවණය, වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ නියුක්ත කිරීම, මත්පැන් හෝ මද්‍රව්‍ය භාවිතා කර රියදාවණය, වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රියදාවණය සහ දුම්රිය මාර්ගයකට අපරීක්ෂාකාරී ලෙස රථවාහන ඇතුළු කිරීමයි. කෙසේ වෙතත් 2016 අයවැයෙන් රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට යෝජනා වූ අධික වේගයෙන් ප්‍රියපැදවීම සහ වමෙන් ඉස්සර කිරීම සඳහා වන අවම දඩය රුපියල් 25,000 දක්වා වැඩි වන්නේ නැහැ. ඒ අනුව අධික වේගයෙන් ප්‍රියපැදවීම සඳහා වන දඩමුදල වේග සීමාවේ සිට වැඩිවන වේගයේ අනුව ගලපා ප්‍රතිශතයක් වශයෙන් අය කරනු ඇති. වමෙන් ඉස්සර කිරීම සඳහා පැවති රුපියල් 1,500ක අවම ස්ථානීය දඩමුදල රුපියල් 2,000 දක්වා වැඩි කිරීම නියමිතයි. මේ හැරුණු විට නොසැලකිලිමත් රියදාවනය සහ අනතුරුදායක ලෙස රියදාවනය සඳහා දඩය රුපියල් 10,000 දක්වා ඉහළ දමා තිබෙනවා. නියමිත වයසට අඩු තැනැත්තන් රියපැදවීම සඳහා මෙතෙක් පැවති රුපියල් 5,000ක අවම දඩය රුපියල් 30,000 දක්වා වැඩි කර තිබෙනවා. ජංගම දුරකථන භාවිත කරමින් රියපැදවීමට රුපියල් 2,000ක ස්ථානීය දඩයක් නියම කිරීමට සහ මෝටර් වාහන පනතේ ප්‍රකාශිත දඩුවම් දක්වා අනුමැති වැරදි සඳහා අය කරන අවම දඩමුදල රුපියල් 2,500 දක්වා වැඩි කිරීමටද කැබිනට් අනුමැති හිමුණා. කැබිනට් එකෙන් සම්මත කරගත්තු මේ නීතියේ විෂයභාර ඇමතුමන් හැටියට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමන් මේක ඉදිරි දිනවලදී ගැසට් කිරීමට අවශ්‍ය වෙන නීතිමය පත්‍රිකාව සකස් කරලා ඒක ගැසට් කිරීමෙන් පසු මේක ක්‍රියාත්මක දිනය දැනුම් දුන්නහම එතැන් සිට මේක වලංගුභාවයට පත් වෙනවා. මෙම දඩමුදල් ඉහළ දැමීම සම්බන්ධයෙන් රියදුරන් දක්වන්නේ මෙවන් අදහසක්. ලයිසන් නැති එකට බීමත් රියපැදවීම වගේ එකකට නම් දුන්නට කමක් නැහැ. අසාධාරණ සම්පූර්ණයෙන්ම. ඇයි ඒකනේ පොඩි මිනිහට දඩ ගහන්නේ? නීති පොඩි මිනිස්සුන්ට තමයි ක්‍රියාත්මක වෙන්නේ. රාලහම් කෙනෙකුට වචනයක් හරි අපි කතා කරොත් එයාට පුළුවන් ඔයකේ අනිත් පැත්ත කොහොමද ලියන්නේ? අපේ දවසක ආදායම හැටියට 25,000 දඩයක් කරනවා. ඉතින් අපි අනාතයිනේ.